අයිබෝන් ඔල හැමෝටම සුබ දවසක්. බොහොම දෙනෙක්ට තියෙන ලොකුම ගැටලුව තමයි තරබාරුකම. ආහාර ගන්න ප්‍රමාණය කොච්චර අඩු කරත් බොහොම දෙනෙකුට විශේෂයෙන්ම කාන්තාවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි තමන්ගේ උදරයේ ආශ්‍රිතව තියෙන මේ මේද තට්ටුව අඩු කරගන්න බැරිකම. මේ සඳහා ඔයා විවිධ ප්‍රතිකර්ම අරගෙන ඇති. විවිධ ආහාර පාලන ක්‍රම උත්සාහ කරලා ඇති. ඒ වගේමයි විවිධ ව්‍යායාම වර්ග කරලා බලලා ඇති. තවත් විවිධ ආකාරයේ පෙති වර්ග, විවිධ බීම ಜಾති ඔයා අරගෙන ඇති. හැබැයි මේ හැම ක්‍රමයක්ම අත්හදා බලලත් මේ වෙනකොට ඔයාට එපා වෙලා ඇති. අපි ඔයාලට කියන්න යන්නේ ඔයාගේ උදරය ආශ්‍රිතව තියෙන මේ මේද තට්ටුව ඉතාම ලේසියෙන් පහසුවෙන් අඩු කරගෙන හැඩැති ශරීරයක් ලබා ගන්න කොහොමද කියලා. මේ සඳහා ඔයාට අවශ්‍ය වෙන්නේ මේ කියන්න යන මැජික් පානයෙන් මේස හැඳි 3ක ප්‍රමාණයක් විතරයි කියලා ඔයා දැනගත්තොත් ඔයා පුදුම වෙයි. සාමාන්‍යයෙන් Google search bar එකේ බොහොමයක් දෙනා හොයන කරුණක් තමයි කොහොමද මේ උදරය වටා තියෙන මේද තට්ටුව ඉක්මනින්ම අඩු කරගන්නේ කියලා. මේ බොහොමයක් දෙනාට තියෙන ලොකුම ගැටලුව තමයි ලේසියෙන් සහ ඉක්මනින් මේ වැඩේ කරගන්නේ කොහොමද කියන එක. ඒ සඳහා ඔයා දවසට පැය ගාණක් ව්‍යායාම වල නිරත වෙලා ඇති. ඒ වගේම පෝෂණ වේදින් විසින් ලබා දුන් ආහාර පාලන ක්‍රම අනුගමනය කරලා ඇති. ඊට අමතරව විවිධ වර්කවුට් ඇප්ස් වල තියෙන ව්‍යායාම වර්ග දිනපතා අනුගමනය කරලත් ඇති. තව ඔයාගේ දිනපතා ආහාර වේල සකස් කරගන්න ඔලිව් තෙල් පාවිච්චි කරලත් ඇති. මීට අමතරව දවසකට ගැලුම් ගණන් වතුර පානය කරලත් බලන්න ඇති. හැබැයි ඔයා හිතන තරම් ඉක්මනට පහසුවෙන් මේ කිසිම දෙයකින් ඔයාගේ උදරය වටා තියෙන මේද තට්ටුව අඩු කරගන්න බැරි වෙලත් ඇති. මේ කරුණු කිසිම දෙයක් ඔයාට හරි ගියේ නැත්නම් ගෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතාම ලේසි ක්‍රමයකින් ඔයාගේ උදරය වටා තියෙන මේද තට්ටුව ඉවත් කරගන්න විදියක් ගැනයි. මේ කියන්නන මැජික් පානය වාගේ උදරයේ මහත බව අඩු කරන්න අනිවාර්යයෙන්ම උදව් වෙනවා. පාට කරන්න තියෙන්නේ මේ මැජික් පානයෙන් දවසට මේස ඇඳි 3ක් විතර පානය කරන එක විතරයි. ඔබට විශ්වාස කරන්න බැහැ නේද? මේ වගේ පානයකින් කොහොමද වාගේ උදරයේ තරබාරු බව නැති වෙන්නේ කියලා. නමුත් විශ්වාස කරන්න මේ තමයි ඔබට ලැබෙන හොඳම ප්‍රතිකර්මය. අපි පළවෙනියටම බලමු ඇයි ගොඩක් මිනිස්සු තමන්ගේ කාලය, ශ්‍රමය, ඒ වගේම තමන්ගේ ධනය වැය කරලා උදරයේ තියෙන මේද තට්ටුව අඩු කරගන්න උත්සාහ කරන්න කියලා. ඇමරිකාවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් වර්ෂ 2017 දී සිදු කරපු පරීක්ෂණයකින් පෙන්නුම් කරලා තියෙනවා ඇමරිකාවේ දැනට ජීවත් වෙන කාන්තාවන්ගෙන් 91%ක්ම තමන්ගේ ශරීරයේ හැඩය ගැන සතුටින් නොසිටින බවයි. ඒ හින්දම බොහොමයක් දෙනා විවිධ ආහාර පාලන ක්‍රම අනුගමනය කරලා කියලා සනාථ වෙලා තියෙනවා. ඒ වගේමයි පාසල් සිසුවියන් 50%ක්ම උත්සාහ කරන්නේ තමන්ගේ ශරීරයේ බර අඩු කරගන්න කියලත් මේ පරීක්ෂණයෙන් ඔප්පු වෙලා තියෙනවා. ඔවත් අන්න ඒ වගේ ඔයාගේ ශරීරයේ තියෙන තරබාරුකම ගැන වද වෙන කෙනෙක්ද? ඔයාගේ ශරීරයේ තියෙන බර, ඒ වගේම ඔයාගේ උදරය වටා තියෙන මේද තට්ටුව වැඩි කියලා ඔයා හිතන්නේ ඇයි? මෙන්න මේ ප්‍රශ්නට උත්තරය තමයි මාධ්‍ය. විශේෂයෙන්ම මාධ්‍ය වලින් ප්‍රචාරය කරන විවිධ වැඩසටහන්වල වගේම චිත්‍රපටවල සහ වෙළඳ දැන්වීම්වල ඉන්න නිරූපණ ශිල්පීන් හා ශිල්පිනියන්ගේ හැඩැති ශරීර දැක්කම ඔයාට අනිවාර්යයෙන්ම හිතරෙන දෙයක් තමයි ඔයාගේ ශරීරය හිතන්න බැරි තරම් මහතයි කියන එක. මේ තරබාරුකම හින්දම ඔයා විවිධ කාර්යයන් කරන්න කම්මැලි වෙලා ඇති. ඒ වගේම ඔයා හිතනවා ඇති මේ නිසාම ඔයා බොහොම අසාර්ථක පුද්ගලයෙක් කියලා. ඇත්ත වශයෙන්ම හැඩැති ශරීරයක් ලබා ගන්න විතරක් නෙවෙයි තරබාරුකම අඩු කරගන්න එක ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව තියාගන්නත් ගොඩක් වැදගත් වෙනවා. මේ තරබාරුකම නිසා ඔයාට විවිධ ශාරීරික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ තත්ත්ව ශාරීරික ප්‍රශ්නවලට උදාහරණ වෙනවා. මීළඟට ඔයාට තරබාරුකම නිසා මානසික වශයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ කියන්න යන පානය දවසකට මේස ඇඳි 3ක් බකින් පානය කළොත් ඔයාලටත් ඉක්මනටම ඔයාගේ උදරය වටා තියෙන මේද තට්ටුව අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. මීට අමතරව මේ පානය මගින් ඔයාට රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නත් පුළුවන් වෙනවා. මේ පානය හදාගන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය දෙකක් තියෙනවා. අපි දැන් බලමු මේ අමුද්‍රව්‍ය මොනවද කියලා. මේ මැජික් පානය හදාගන්න අවශ්‍ය වෙන පළවෙනි අමුද්‍රව්‍ය තමයි සුදු ලුණු කියලා කියන්නේ. සුදු ලුණු කියන්නේ බොහොමයක් ලෙඩ රෝග සුව කරගන්න යොදා ගන්න කුළු බඩුවක්. හිපොක්‍රටිස් කියන දාර්ශනිකයා විසින් ඉතා ඈත අතීතයේ පවා ගොඩක් ලෙඩ රෝග සුව කරගන්න නිර්දේශ කරපු දෙයක් තමයි මේ සුදු ලුණු කියලා කියන්නේ. ඉතින් මේ සුදු ලුණු වලට පුළුවන්කම තියෙනවා ඇල්සෙමියා කියන රෝගය සුව කරන්න. ඒ වගේමයි වයසට ගියපුවාම අමතක වීමේ රෝගයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩිමෙන්ෂියා කියන රෝග තත්වයටත්
මේ සුදුලුණු හොඳ බෙහෙතක්. මීට අමතරව විවිධාකාරයේ හදවත් රෝග, ඒ වගේම කුරුලෑ ආදී ඇතිවීම වළක්වන්නත් මේ සුදුලුණු වල අඩංගු ප්‍රතිඔක්සිකාරක සංයෝග උදව් වෙනවා. ඒ වගේම හෙම්බිරිස්සාවට විවිධාකාරයේ උතරාබාධ වළක්වා ගන්නත්, ඔයාගේ අස්ථි පද්ධතිය ශක්තිමත් තියා ගන්නත්, නිරෝගීමත් කොණ්ඩයක් ලබා ගන්නත් මේ සුදුලුණු උදව් වෙනවා. සුදුලුණු වල මේ වගේ වැදගත් දේවල් සඳහා උදව් වෙන පෝෂණ සංගටක ගොඩක් අඩංගු වෙනවා. හැබැයි සුදුලුණු වල අඩංගු වෙන කැලරි ප්‍රමාණය ගොඩක් අඩු නිසා ඔයාට බය නැතුව ඕන ප්‍රමාණයක් සුදුලුණු ආහාරයට ගන්න පුළුවන්. මෙන්න මේ සුදුලුණු අමුවෙන් හෝ සුදුලුණු පේස්ට් එකක් විදිහට, එහෙම නැත්නම් සුදුලුණු තෙල් විදිහටත් වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. අහිතකර ලෙඩ රෝග නැති කරන්න වගේම ඔයාගේ තියෙන තරබාරුකම නැති කරන්නත් මේ සුදුලුණු එක් බික් එකක් හෝ දවසකට ආහාරයට ගැනීම හොඳටම ප්‍රමාණවත්. මේ මැජික් පානය හදාගන්න අවශ්‍ය වන මීළඟ අමුද්‍රව්‍ය ක්‍රිස්තු පූර්ව 6000 දී පමණ ඉරානයෙන් සොයාගනු ලැබුවා. ඒ තමයි මිදි වර්ග වලින් සාදා ගන්නා ලද රතු වයින්. මධ්‍යසාර වර්ග ශරීරයට අහිත කරයි කියලා කිව්වත් රතු වයින් වගේ ශාක වලින් හදාගන්න දෙයක් ඔයාගේ සෞඛ්‍ය සම්පන්න බවට උදව් වෙනවා. සුදුලුණු වගේම වාගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න රතු වයින් වලටත් හැකියාව තියෙනවා. ඒ වගේමයි මේ මගින් හදවත් රෝග අඩු කරන්නත්, හෙම්බිරිස්සාව වගේ රෝග අඩු කරන්නත්, වාගේ සම පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරගන්නත් හැකියාව තියෙනවා. ඔයාලා දන්නවද මේ රතු වයින් වලට හැකියාවක් තියෙනවා? වාගේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම අඩු කරන්න, වයසට යාම ප්‍රමාද කරන්න සහ මොළයේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදු කරන්නත්. රතු වයින් වලින් කරන තවත් කාර්යයක් තමයි අධ්‍යාතතිය වගේ තත්වයන් අවම කරන එක. හැබැයි මේ රතු වයින් වගේ දෙයක් ලබා ගන්න ඕනේ මධ්‍යම ප්‍රමාණය. ඒ කියන්නේ සතියකට රතු වයින් වීදුරු 3ක් වගේ ලබා ගත්තාම අන්න ඒක ප්‍රමාණවත් වෙනවා. අපි කියවනේ මේ වයින් මගින් ඔයාගේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා කියලා. අපි බලමු ඇයි මේ ඔයාගේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ශරීරයට කොලෙස්ටරෝල් සැලකිය යුතු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ ශරීරයට අවශ්‍ය වෙන කොලෙස්ටරෝල් හදන්නේ ඔයාගේ අක්මව වගේ. හැබැයි ඔයා ආහාරයට ගන්න ආහාර සහ පාන වර්ග වලට පුළුවන් රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කරන්න. එහෙම වුණොත් හදවත් රෝග තත්ත්වයන්, ඒ වගේම ආඝාතය වැනි තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ රෝග වලට තියෙන අවදානම වැඩි වෙන්න පුළුවන් ඔයා දුම්පානය කරන කෙනෙක් නම්. හැබැයි මේ වගේ අහිතකර කොලෙස්ටරෝල් තත්ත්වයන් පාලනය කරගන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා. අපි දැන් කතා කළ විදිහට රතු වයින් වලට සහ සුදුලුණු වලට බොහොමයක් සුවිශේෂී වෙච්ච ගුණාංග තියෙනවා. ඉතින් මේ අමුද්‍රව්‍ය දෙකම එකතු කරලා අපිට බොහොම ගුණාත්මක පානයක් හදාගන්න පුළුවන්කම තියෙනවා. මේ අමුද්‍රව්‍ය දෙක එකතු කරලා හදාගන්න පානය මගින් ඔයාගේ රුධිරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නත් ඔයාට පුළුවන්කම තියෙනවා. මීට අමතරව මේ පානය මගින් ඔයාගේ රුධිරය පිරිසිදු කරනවා. ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් වැඩි දියුණු කරන්න මේ පානය හේතු වෙනවා. ඔයාගේ උදරය ආශ්‍රිත මේද තට්ටුව බොහොම වේගයෙන් අඩු කරන්නත් මේ පානයට හැකියාවක් තියෙනවා. මේ පානය හදාගන්නේ කොහොමද කියලා දැන් ඔයා හිතනවා ඇති. ඔයාට අවශ්‍ය වෙන්නේ සුදුලුණු බික් 12ක් සහ වයින් අවුන්ස 16ක පමණ ප්‍රමාණයක් විතරයි. ඔයාට කරන්න තියෙන්නේ මේ සුදුලුණු බික් හොඳින් සුද්ධ කරලා පොඩි පොඩි කෑලි වලට කපලා භාජනයකට දාලා ඒ භාජනය පිරෙන්නම වයින් වත් කරන එක විතරයි. ඊට පස්සේ මේ භාජනය හොඳින් වහලා සති දෙකක් පමණ තියෙන්න අරින්න. සති දෙකකට පස්සේ මේ හදාගත්ත මිශ්‍රණය හොඳින් හොලවලා අඳුරු පැහැති බෝතලයක දාලා පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. දැන් ඔයාගේ උදරය වටා තියෙන මේද තට්ටුව බොහොම වේගෙන් අඩු කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය මැජික් පානය ඔයා හදාගෙන ඉවරයි. දැන් ඔයාට කරන්න තියෙන්නේ දවසට මේ පානය මේසැඳි 3ක් බැගින් මාසයක් නොකඩවා ලබා ගන්න එක. මේ දේ හරියට කළොත් ඔයාට පුළුවන් බොහොම ඉක්මනට ඔයාගේ උදරය වටා තියෙන මේද තට්ටුව අඩු කරගන්න. මේ පානය ඔයාට සැර වැඩි කියලා හිතනවා නම් ඔයාට කරන්න තියෙන්නේ මේ හදාගත්ත පානයට වතුර ටිකක් එකතු කරලා සාන්ද්‍රණය අඩු කරගන්න එක විතරයි. ඉතින් මේ ක්‍රමය මාසයක් හරියට අනුගමනය කරලා බලන්න අනිවාර්යෙන්ම ඔයාට අදාහ ගන්න බැරි ප්‍රතිඵල මෙමගින් අත්පත් කරගන්න පුළුවන්. හැබැයි දවස් 2-3ක් විතරක් මේ ක්‍රමය අනුගමනය කරලා නම් සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ඕන දෙයක් කරන්න කැපවීම සහ උනන්දු අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාට මේ වගේ ලේසි පානයකින් ඔයාගේ උදරයේ තියෙන මේද තට්ටු අඩු කරගන්න හැකියාව තියෙද්දි මේ ක්‍රමය හරියට අනුගමනය කිරීම මඟහරින්න එපා.